Varuni's kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල රටේ තියෙන අනාරක්ෂිත තත්ත්වයත් එක්කලා කඩෙන් හදපු කෑම අරගෙන කන එක නම් ලොකුම අවදානමක් තියෙනවා. නමුත් ගොඩක් දිනක් තියෙන ලොකුම ගැටලුව තමයි බේකරි කෑම් වගේ දේවල් හදාගන්න. Tamandama කියලා ගෙදර oven එකක් නැතිකම පහුගිය දවසක මම Turkish bread recipe එක උගුරන් දුන්නාට පස්සේ ගොඩක් දිනක් අහතිබේ oven එකක් නැතුව මේක හදාගන්න පුළුවන්ද කියලා. එනිසා මට හිතුණා oven එකක් නැති අයට oven එකේ බේක් කළ විදිහටම බේකරි කෑම හදන්නට කියලා දෙන්න ඕන කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පෙන්වන්න සීනි බනිස් හදලා මම මීට කලින් වීඩියෝ එක එලවළු බනිස් හදලා මේ විදිහට පෙන්නුවා. ඉතින් ඔයාලට පෙන්නදි මම මේ හදා තියෙන සීනි බනිස් oven එකක් නැතුව තමයි හදලා තියෙන්නේ කියලා. ඒත් ඔයාලට පෙන්නදි හරිම ලස්සන පාටකට හරිම ලස්සන පෙනුමකට තියෙනවා කියලා. ඉතින් අපි දැන් බලමු oven එකක් නැතුව ගොඩක් soft එකට ගොඩක් ලස්සනට සීනි බනිස් හදන්නේ කොහොමද කියලා. බනිස් ටික හදාගන්න අපිට ඊස්ට් ග්‍රෑම් 5ක් අවශ්‍ය වෙනවා. මම එක මේ වගේ ලොකු මික්සින් බෝල් එකක් දාගන්නවා. ඊළඟට සීනි මේසනේ 3ක් අවශ්‍ය වෙනවා. ඒකෙන් මම ටිකක් මේ විදිහට දාගන්නවා භාජනයට. ඒ වගේම මද උණුසුම් වතුර මිලිලීටර් 140ක් අවශ්‍ය වෙනවා. ඒකෙන් ටිකක් මම මේ විදිහට ඊස්ට් එක දාගන්නවා. ඉතින් මෙතනදී වතුර වෙනුවට කිරි පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒත් මේ වෙලාවේ ගොඩක් අයට අපහසු නිසා මම වතුර පාවිච්චි කරලා පෙන්නනවා. ඊළඟට මේ ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා ඇක්ටිව් වෙන විනාඩි 5ක් වගේ පැත්තකින් තියන්න ඕනේ. අපි බනිස් හදන වැඩේ ඉදිරි පියවර වලට යන්න කලින් අපි ඊස්ට් එක හොඳ මට්ටමේ තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඊස්ට් එක හොඳ ඇක්ටිව් මට්ටමේ තියෙනවා නම් මෙන්න මේ වගේ විනාඩි 5කට පස්සේ පෙනපෙන ඇවිත් තියෙන්න ඕනේ. ඊළඟට මම මෙතන ලොකු පිටර එකක් අරගෙන තියෙනවා. ඒක මේ විදිහට කඩලා භාජනයක දාලා චුට්ටක් බීට් කරගන්නවා. බිත්තර එකේ මේ සැඳි එකමාරයක් මම ඊස්ට් මිශ්‍රණය දාගන්නවා. ඉදිරි ටික තියාගන්නවා බනිස් බේක් කරද්දී එග් වොෂ් කරගන්න. ඊළඟට මම ඉදිරි සීනි ටික ලුණු තේ හැඳි තුන් කාලා ඒ වගේම කිරිපිටි මේසනි තුනක් එකතු කරනවා. එකතු කළා මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඊළඟට මෙතන මම පාම්පිරි ග්‍රෑම් 220ක් අරගෙන තියෙනවා. ඉතින් ගොඩක් දිනකට ගෙදර මන්නේ තරහදි නැති නිසා මම පින්නනම් මේ තේබන කෝප්පෙන් මැනලා පාම්පිරි සැහැල්ලුවෙන් තද කරන්නේ නැතුව පුරවපුවාම කෝප්ප දෙකක් තියෙනවා ග්‍රෑම් 225ට. ඉතින් ඔය අද නම් මුලින්ම මගේ වීඩියෝ එකක් බලන්න ඕගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තාම subscribe කරන්න නම් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දෙන රතුපා subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඔයගොල්ලෝ දකින්නදි පාම්පිරි ග්‍රෑම් 220ට මේ වගේ අඬකෝප දෙකක් තිබ්බා කියලා. ඊළඟට මම පාම්පිරි ටික මේ විදිහට ඊස්ට් මිශ්‍රණයට මිශ්‍ර කරනවා. සුපුරුදු විදිහට වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකට පල්ලිහා තියෙන info box එකේ තියෙනවා. එතනින් සම්පූර්ණ රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මේ විදිහට මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට මම වතුර මිලිලීටර් 140න් ඉතිරි ටික එකතු කරනවා. ඉතින් මෙතනදී වතුර මැනගන්න මොකුත් නැති කෙනෙක් ඉන්නවා නම් මේකේ පදම බලා ගන්න. සාමාන්‍යයෙන් ඇලෙන මට්ටම තමයි මේ ඩෝ එක තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊළඟට මම මේ ඩෝ එක උඩින් වහලා විනාඩි 20ක් පැත්තකින් තියනවා. විනාඩි 20කින් පස්සේ අතේ මේ වගේ පොල්තෙල් ටිකක් ගහගෙන මම ඩෝ එක එළියට ගන්නවා. මම මෙතන පොල්තෙල් මේසනි දෙකක් පාවිච්චි කරනවා. ඊළඟට පොල්තෙල් එකතු කරමින් මේක අපි හොඳින් නීට් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම අපිට මේක නීට් කරගන්න ගොඩාක් අපහසුයි. මොකද මේක ගොඩක් ඇලෙන ගතිය තමයි තියෙන්නේ. අපි මේක පොල්තෙල් දමමින් නීට් කරන් යද්දී සාමාන්‍යයෙන් ඇලෙන්නේ නැති මට්ටමට එනවා. අන්න ඒ මට්ටම එනකන් හොඳින් මෙහෙම නීට් කරන්න. ඩෝ එක මෙන්න මේ වගේ ඉදිරියට ගසමින් ආයේ එකතු කරමින් ආයෙත් ඉදිරියට ගසන්න. අන්න ඒ විදිහ තමයි අපි මුලින්ම නීට් කරන්න ඕනේ. මෙතෙන් ඩෝ එක ගොඩක් ඇලෙනවා කියලා මේකට පාම්පිටි එකතු කරන්න එපා. අපේ බනිස් ටික සොෆ්ට් එකට තියෙන්න මේක මේ වගේ ඇලෙන මට්ටමට තියෙන්න ඕනේ. ඉතින් ඔන්න පොල්තෙල් වෙනුවට බටර් හෝ මාගරින් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙක පාවිච්චි කරන්න. ඉතින් පොල්තෙල් පාවිච්චි කරලා පෙන්නන්නේ මේ වෙලාවේ හැමෝටම පහසුවෙන් හොයාගන්න පුළුවන් නිසායි. සාමාන්‍යයෙන් අපි මේ ඩෝ එක විනාඩි 10ක් 15ක් වගේ හොඳින් නීට් කරගන්න ඕනේ මේ විදිහට. එතකොට තමයි බනිස් ටික හොඳ මෘදු ගතියට එන්නේ. ඩෝ එක මේ විදිහට අනාගෙන යද්දී අතේ ඇලෙන්නේ නැති මේ වගේ බෝලයක් කරන්න පුළුවන් මට්ටමට එනවා. අන්න ඒ වෙලාවේ ඩෝ එක අන්න එක නතර කරලා මේ වගේ බෝලයක් විදිහට හදාගන්න. ඊළඟට මම ඩෝ එක මේ වගේ මික්සින් බෝල් එකක් ඇතුළට දාලා ඒකට පොල්තෙල් ටිකක් ගාලා උඩින් වහලා පැයක් පිපෙන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඩෝ එක දෙගුණ වෙන මට්ටම වෙනකම් පිපෙන්න තියන්න.
අතරම බලස්ටික පුච්ච ගන්න තැටිය ලෑස්ති කරන්න යන්නේ. මේකට විශේෂ තැටියක් අවශ්‍ය නැහැ. මේ වගේ කෝලින් රැකයක් අරගෙන ඒකට මේ වගේ ෆොයිල් පේපර් එකක් ඔතා ගන්න. ඉතින් ෆොයිල් පේපර් එකක් නැත්නම් ඔයාට ගෙදර තියෙන සාස්පාන් තැටියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එමත් නැත්නම් ඇලුමිනියම් පිඟානක් වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මම කරන්නේ කෝලින් රැක් එක මේ වගේ පොට් එකක් අතුරෙන් දා ගන්නවා. ගොඩක් උස මට්ටමේ එකක් නම් ගොඩක් හොඳයි. ඊළඟට ඒ කුඩි මම මේ විදිහට බේකින් පේපර් එකක් දාගන්නවා. පෑක් වගේ යද්දී අපේ ඩෝ එක මේ විදිහට හොඳින් පිපිලා තියෙන්නේ. ඊළඟට මම මේ ඩෝ එක මේ විදිහට පල්ලිහට තද කරලා පිරලා තියෙන වාතය ඉවත් කරනවා. ඊළඟට මම වර්ක් ටොප් එකට මේ විදිහට පිටි ටිකක් ඉහලා ඩෝ එක ඒ කුඩින් දාගන්නවා. දැන් ඩෝ එක මෙන්න මේ වගේ දිගට හදාගන්න. ඊළඟට මම මේක කොටස් 8කට මේ විදිහට කපා ගන්නවා. ඊළඟට මම එක එක කොටස් වලින් කොටස් එක බැගින් අරගෙන මේ විදිහට හොඳින් තුනි කර ගන්නවා රවුමට. ඊළඟට ඒක මේ විදිහට අනිත් පැත්ත හරවලා ආයෙත් ටික මේ විදිහට තුනි කරනවා. දැන් මේ රවුමේ කෙරවරල් ඔක්කොම මේ විදිහට එකට එකතු කරමින් මේක රවුමක් වගේ හදා ගන්න ඕනේ. ඔයාලා වීඩියෝ එක හොඳින් අනබන්න එතකොට පැහැදිලි වෙයි. ඉතින් මම මෙතන හදන බෝල ගොඩක් පුංචි බෝල. ඒ වුණාට මේක ආයෙත් පිපෙනවා. එතකොට ගොඩක් ලොකු බනිස් හැදෙනවා. ඊළඟට බනිස් ගෙඩි මේ විදිහට රවුමට අතින් හදා ගන්න. උඩින් මේ විදිහට ටිකක් සමතලා කරන්න. මම ඔයාලට තවත් බනිස් ගෙඩියක් හදලා පෙන්නන්නම් වීඩියෝ එක හොඳින් නරඹන්න. ඊළඟට මම හදාගත්ත බනිස් වලින් දෙක බැගින් මේ භාජනය අතරින් තියාගන්නවා. මම මේ පාවිච්චි කරන භාජනයේ ඉඩ මදි නිසා මම දෙක බැගින් තමයි එකපාරකට පුච්ච ගන්නෙ. ඔයාලා ලොකු භාජනයක් ගත්තොත් මේක මීට වඩා තියලා පුච්ච ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බනිස් ටික රවුමට අවශ්‍ය නැත්නම් මෙන්න මේ වගේ මලක් විදිහට තියාගන්න. එතකොට ඔක්කොම බනිස් ටික එකපාර පුච්ච ගන්න පුළුවන්. මේක මගේ වෙනත් වීඩියෝ එකක කොටසක් දාලා තියෙන්නේ. ඊළඟට බනිස් ටික උඩින් වහලා පැය එකමාරක් පිපෙන්න තියන්න. මේ තියෙන මම හදාගත්ත එතෙටි බනිස් ටික මම කරන්නේ බනිස් ගෙඩි දෙකක් පුච්ච ගන්නවා. ඒක අයින් කරලා ආයෙ මෙතන පාර්ශ්මන් කොලෙන් කපලා ඒක භාජන ඇතුළේ දාලා තව දෙකක් පුච්ච ගන්නවා. ඒ විදිහ දෙක බැගින් තමයි පුච්ච ගන්න ඉතින් ඉන්නේ. පැය එකමාරකින් පස්සේ මම කරන්නේ ඉතිරි කරගත්ත බිත්තර ටිකට මේ වගේ කිරිතේ හැඳි එකක් දාලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඒ විදිහ ඔයාලට පේනදී අපි බනිස් ගෙඩේ ගොඩක් හොඳින් පිපිලා තියෙනවා කියලා. ඊළඟට එක් මිශ්‍රණය මම මේ විදිහට බනිස් උඩින් හොඳින් ගා ගන්නවා. ඊළඟට සීනි ටිකක් එකුඩින් දාගන්න මේ විදිහට. අපි හදන්නේ සීනි බනිස් නිසා. ඊළඟට බනිස් දෙක අපිට උඩින් ගොඩක් ලස්සනට පුච්ච ගන්න අවශ්‍ය නිසා ගිනි කබලක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ ගිනි කබල හදන්නේ චාකෝල්ස් පාවිච්චි කරලා ලංකාවේ කෙනෙක්ට පොල් එලි පොල් කටුව ඒ වගේ දෙයක් දාලා මේ ගිනි කබල හදාගන්න පුළුවන්. අපි ආප පුච්චන්න ගන්න විදිහට. ඊළඟට අපි ලිප ඔන් කරලා ලිපේ ගින්දර ගොඩක් අඩුවට හදා ගන්න ඕනේ. අපි බනිස් වලට යටින් දෙන ගින්දර ගොඩක් අඩු වෙන්න ඕනේ. උඩින් හොඳ රසණයක් එන්න ඕනේ. මෙන්න මේ මට්ටම ලිපේ ගින්දර තියාගන්න. ඊළඟට මම කරන්නේ බනිස් තියෙන භාජනේ මේ විදිහට ලිපොඩින් තියාගන්නවා. ඊළඟට ගිනි කබල ඒ භාජනේ උඩින් තියාගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ගිනි කබල හොඳ රසණයට තියෙන්න ඕනේ. පොල් එලි පොල් කටු දාලා හොඳ රසණයට හදාගන්න. අපි භාජන දෙක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔගොල්ලෝ දැක්ලා තිය අපි අවන් එකක් නැතුව බේක් කරන හැම කෑමකම ගොඩක් වෙලාවට උඩ සුදු පාටයි යට විතරයි පිච්චෙන්නේ කියලා. නමුත් මේ ක්‍රමයට ඔයා බේක් කරද්දී අවන් එක බේක් කර විදිහටම උඩ යට දෙකම ලස්සන ගෝල්ඩන් කලෙකට එනවා. මේ විදිහට අපි විනාඩි 10ක් 12ක් වගේ බේක් කරගද්දී ඔයාලට පේනදී හරිම ලස්සන රන්වන් පාටකට අපේ බනිස් ටික බේක් වෙලා තියෙනවා කියලා. සාමාන්‍ය අවන් එක බේක් කළ විදිහටම මට මේ බනිස් වල පාට තව චුට්ටක් ඕන නිසා මං ආයෙත් උඩින් වහලා තව විනාඩි කීපයක් පුච්ච ගන්නවා. මං ඒ අතර යට ලිප ඔෆ් කර ගන්නවා. මොකද යට පිච්චෙන්න පුළුවන් ගොඩක් වෙලා ඔන්න එකේ තිබ්බොත්. බනිස් ටික අවශ්‍ය මට්ටමට බේක් වුණාට පස්සේ මං ලිපෙන් ඉවත් කරනවා. ඔයාලට පේනවා ඇති අපි අවන් එකේ බේක් කළ විදිහටම මේ බනිස් ටිකක් තියෙනවා කියලා. මන්ද මේ බනිස් දෙක අයින් කරලා තව බනිස් දෙකක් දාගන්නවා.
ඉතින් ඔයා මේ බනිස් ටික අවන් එක බේක් කර ගන්න නම් සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරලා එම උෂ්ණත්වයෙන් විනාඩි 10ක් 12ක් බේක් කර ගන්න. මම මේ වගේ බනිස් ගෙඩි දෙකෙන් දෙක අරගෙන වෙන වෙනම බේක් කර ගන්නවා. වෙන වෙනම එග් වොෂ් කරලා සීනි දා ගන්නවා. මේ විදිහට බනිස් වල ෂේප් එක වෙනස් වෙන්නේ නැති විදිහට භාජනය ඇතුළට දා ගන්න. බනිස්ටික ලිපෙන් තියලා විනාඩි 5ක් 6ක් ගියාට පස්සේ මේ වගේ ඇර ඇර වටුන්න බලන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය පාට එනවද කියලා. ඉතින් මගේ බනිස්ටික තාම අවශ්‍ය පාටට ඇවිල්ලා නැති නිසා මං ආයෙත් මේ විදිහට වහලා පුච්ච ගන්නවා. මේ බනිස් දෙක දැන් ඔන්න අවශ්‍ය මට්ටමට ඇවිත් තියෙන්නේ. මං දැන් මේක ලිපෙන් ඉවත් කර ගන්නවා. ඉතින් මෙතන මං මේ විදිහට පුච්චගත්ත බනිස්ටික ඔයාලට පේනද උඩියට දෙකම ගොඩක් ලස්සන පාටට බේක් වෙලා තියෙනවා කියලා. බනිස්ටික රසනේ පිටින් උඩින් වහලා තිබ්බොත් බනිස්ටික හොඳ මෘදු ගතියක් තවත් එනවා. ඒ වගේම පිටිග්‍රෑම් 220 න් බනිස් ගෙඩි 8ක් මම හදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගෙඩි දෙකක් එක්කෙනෙකුට වගේ ප්‍රමාණවත්. පුංචි බබෙකුට නම් මේකෙන් එකක් ප්‍රමාණවත්. ඉතින් ඔයාලට පේනත් මේ බනිස් අපි අවන්නේ පාවිච්චි කරලා හැදුවද එහෙම නැතුව හැදුවද කියලා හොයාගන්න බැරි තරම් ලස්සන තියෙනවා කියලා. ඒ වගේම මේකේ හොඳ මෘදු ගතියක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනත් බනිස් එක හොඳ සොෆ්ට් එකක් තියෙනවා කියලා. මං ආයෙටික කඩලා පෙන්නනම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා ඇතුළත් වලට පේනවා ඇති ගොඩක් ලස්සන පුළුම් වගේ තියෙනවා කියලා. ඉතින් අවන්යක් නැති ඕන කෙනෙක්ට දැන් බේක් කරන ඕනම කෑමක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඒ නිසා මේ බනිස් රෙසිපි එක අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.